මි මේ දවසුල අනුන්ගේ තෙල්ගන කතා කරන්න කාංචන විශාල අර්භදයකට මූුණදීලා තියෙනවා ඒමනත්තම් කාංචන විදේශය කර කියන පාහරයා කොටුපාන්න ගිල්ලා අව්වෙලා ගුටිකාපු සිදධයක්ක් ඒද ඒයදිනේදී හැව්ලොක් සිටිවලින් වාර්තාාවෙනවා. කාංචන කියලා කියන්න මේ රට එක්තා ප්‍රසිද්ධ කාන්තා පාසලකින් අධ්‍යාපනය ලබලා ඕස්ටේලයාබට ගිල්ලා උපාදයක් ගත්තු පුද්ගල. කාන්චන විජේසේ කර එ ප්‍රසිද්ධ පාසලේ ගෙන ගන්නකොටන තර් ප්‍රසිද්ධ කාන්තාපාසලතියන එකට වර්තමාන ජනාධිපදුර භිහිුණනින්න්නේ ප්‍රසිද්ධ කාන්තාපාසලින්. වගේම වර්තමාන අගමතුව රැබිහි වෙලා ඉන්නෙත් අන්නේ ප්‍රසිද්ධ කාන්තා පාසලින්. යි ප්‍රසිද්ධ කාන්තාපාසලින් බදාක්ොත් විප්ල එකකට නායකත්යදීපකෙ බහි වෙලාන්නෑ. කෝමිතත් මේ කාංච නිගෙනකත්තුූ මේ පාසල තුලදීත් මේ කාංචනට තමන්ගේ යාළූ කිය තියෙන්නේෙ තංකන්නයි කියලා. එකට හේතුවක්තියෙනවා. සාමාන්‍යෙන් මේ කාංචනට ගෑන්ුන්ගේ පපුුව පෙන්නන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. එනිසා කාංචන නිර්රන්තරෙන්ම කාන්තන්ගේ පපුුව සම්බන්ධය බරුණු උනන්දුවක් උත්සාහයක් ආදරයක් කවරුණාවක් දක්වන. එනිසාම කාංචනට ආදරයට කොල්ලෝ තකන්න කියපෙ ගැන පුදමීතු කාරණයක් නැමේ. මේක රාස කාචනට කිට්ටුවෙන් ඉන්න බෞතරයක් දෙන දන්නම. එනිසා සාමාන්‍යයෙන් ලස්සනටද. අ දික්වෙච්ච උන්පචේ තියන ගෑනු කාංචනෝ පාවිච්ච කලා බහෝදවල් ලැබව කියලත් වට අපිට මිනිස්සු කියනවා. සමහරවෙලාවට තමන්ගේ ගෑන ගෙනත්දීලා පපුුව පෙන්නලා ගොඩගිය පිරිමි කාංචන වටේ ඉන්නවා. කොහමිතත් කාංචන ගුටිකෑවේ හැවලොක් සිටිවලදදි. හැවුලොක් සිටිබල එක්තර සුපිරි නිමාසකත් තමයි කාංචනගේ හොරාබුව ජීවත් වුණේ. මිතුරනි අනුන්ග තෙල් ප්‍රශ්ණ ගැන කතා කරන කාංචන ඒය තෙල්මාරු කරගන්නගේලා. අම්බානකට ගුටිකාලතියෙන්නේ තමන්ගේම පාසැල්මිත්‍රරේගගිින්ක් මේ අපසිද්ධ කාන්තා පාසලේම ඕහ සමග ගනගත්තු මිත්‍රත්. ඕ සමගම ඕස්ට්‍රේලියාවී ගෙන ගත්තු පුද්ගලෙක් උපාධයාරගෙන ඇබිල්ලා කාංචින ප්‍රසිද්ිය හොරකමයේ දුන. අදාල පුද්ගලය අෞද්ගලික සමාගමක තමයි වැඩකර. කොහොමතත් තමන්ගේ මිත්‍යා තේ සස්ථාවම ඉහෙල තනුරට පත්වුණට පස්සේ එමන තම් බලක්්‍ය අමාත්‍යන්ේ ඇමති රබුණට පස්සේ මෙ තමන්ගේ මිත්‍යගේ බිරිඳටත් තනුතුරත්දුන්නට උත්සාහ කර. ැයි මිටාට කැමැත් අතත්්දක්වේ නෑ මකද තමන්ගේ යාලුව කුපාඩියයි කෙළ දන්න නිසා. හැබයි කාචන නිතරව මේකෙදරට රිංගුව. අවසානයේදි සාමාන්‍යෙන් කොච්චර හොට කෑම තිබත් ඔබදන්නව බුරයානි කනමිනිස්සු ඉන්දල හිටල සම්බෝලයි පාන්ලෙහි කරන්නත් තාත්සාභක් දක්වුණ. විශේෂෙන්ම මේ කාන්තිනක හොරම්භෝ සාමාන්‍යෙන් බොම්බිලි කරෝල්ට හරිමාසයි. කාංචනවදන්න බෞතරයක් දන්නවා කාංචරගාව සමහර වෙලාබලදේ බොම්බල කරවල සුවද නිරන්තරෙන්ම වෑහෙන වයි කියලා. එනිසා සාමාන්‍යයෙන් වැදගත්තන් වලට යනකොට තෙල් බාල්ධිගානක් මේ සෙන් බාල්ලිගානක් නාල තමයි කාංචරයයන්නේ. කොහොමදත් මේ හොරා කෑමට යෑම යන සිද්ධිය සම්බන්ධයෙන් දැනගෙන හිටපු කීප දෙනෙක් කිටියා. එන් එක් පුද්ගලෙක් මහගේ දවක්සල කාංචන හම්බෙන්න්න ගිහිල්ල තියෙනවා තමන්ගේ වානයට තේල්ගාගන්න. ඒ වෙලාවෙේ කාංචනයේ පුද්ගලයාට ලොකුකම්පෙන්න්න ල තියෙනවා එම නැතම් අනිත් එවුන්ට දෙන්න තෙල්කෝටට මේ මනුසයට දෙන්න බැහැ කියලා තියෙනවා. ඌත් ඒ ප්‍රසිද්ධ කාන්තා පාසලීම ඔහු සමඟම ගෙන ගත්තු මිත්‍රි. ඉන් පස්සේ ඒ පුද්ගලයක් කේන් තිහරගෙන ඔහු කරලතියන්නේ තමන්ගේ අනිත්මිත්‍රට මේ කාංචන හොර කොටු පනින සිද්ධ සම්බන්ධින් දැන්වත්කිරීම. හැබයි අදාන පුද්ගලයා එකනර කාංචන කොටුපයින හොරම්භුවගේ නිලසමියා, මේකට අතගහන්න මුලදී බයවෙලා තියෙනවා මකද කාංචනටිකක් මේ වෙනකොට දේශපාන හයිිය තියන මැර හයිය තියෙන මිනිහෙක් නිසා. හැබැයි මේක දරාගනිීනීමේ සීමාවක්තිබ් ඒවගේම පහුගේ සති බල මේරටේ මිනිස්සුන්ගේ නැගැසිතීමත් සමගම මොහුට විශාල හයියක්කාවා කාංචනව බෙල්ලෙන් අල්ල නමත්තාන්. අන්න ඒනි සාත්තාමවු ඔහු ඒඒ කාල්චන තමන්ගේ අඹුව සමඟ හොරු කොටු පනමින් ඉරිදදි බෙල්ලිං අල්ල ගත්ත. මිතුරණි කාංචනම වැඩේට යන්නේ තමන්ගේ ෆිශ්වාසවන්තම එක ඩයිවර් කෙනෙක් එ සාමාන්‍යය මොහු කරලා තියෙන්නේ. තමන්ගේ පරිවාරර බලුසේනාවත් එක් නැත්තඟර පොලිස් කාඩෝ ස්ට්කාරෝ හැතිකරයත් එ ඒ ආසන්නේ තියනෙක් තරා පිස්ස එක්කට ගිහිල්ලා. එතන මේ පුද්ගලෝ නවත්තලා එමනත්තං ඇතුළේ සාගච්ඡාවක්තියෙනවයි කියලා පිටිපස්ස දෝරෙන් ඇවිල්ලා තමන්ගේ කාරක්ෂකයකෙක්ක තමයි මේ වැඩේට ගිහින්තියෙන්. හැබැයි මේ වැඩේට යනකොට කිසියම් පුද්ගලයක් අර අඹුවගේ නිල සමියට දනුන්දීල තියෙනවා ඔන්න පුොර ගෙදරට බධනවයි කියන කාරණය. මිර්තුුවනි අදහළ පුද්ගලයා එමනැත්ත මේ කාන්තාවගෙන් නම ්‍රම්ය කෙල තමයි වාර්තාාවන්නේ. යත් එක් තර ප්‍රසිද්ධ කාන්තා පාසලක ඉගෙනපු ලබපු කාන්තාව නැතම් තරුණිය. කෝමිත මේ අම්මන්ඩි කාංචනයය බෞද්ධැන ගෙන තමන්ගේ සැමියා ගෙදන නැති බව තහවුරු කරත් ගැෙන? කාංචනට එන්න ඕන විදිහ කියලා තිබුණ. විශ්ෂුම බදන්න මේ නිමාසවලට දොරවල් නෑ ඉල්ෙක්ට්‍රනෙක්ටමේට තමයි ඇරගන්න තියෙන්නේ. කාංචනගේ ඇතුළට ඇතුල්බන් අවශ්‍ය කරන වපසරය නැතන් අවශ්‍ය කරන එක. පහසුතම කාන්තාවත් සපේලා තිබුණ ද දනගන්නහි ලැබිලා යනෙන පරිදි එතනහිට පු සිකලටි ඇවුණු දැගන ඉදලලා තියෙනවා කාන්තන මේගේ ඇතුළට රිංගනවයි කියන කතාව. ඒනිසා සිකල්ඩි කාරෝ සාමාන්‍යයෙන් වැඩි උනන්දුවක් නැතුවන තම් බාධාවකින් තොරව මේකෙන සුනකැට ඇතුලට අන්න ඉඩ දීලා තියෙනවා. හැබැයි මන් සීලම දනා නොදැනගෙන හිටපු කාරණයක් තිබුණ. අදාල කාන්තාවගේ සැමියයා වැඩට යනබෝපෙන්නලා නැමතවතාවක් ඔහු මේගේ ඇතුළිම තමයි ඉන්දලා තියෙන්නේ. හැබැයි කාන්තාව හිතාගන ඉදලා තියෙන්නේ සැමිය එලියට ගියයි කියලා මොකද ඔහු එලියට අන බව කියලා යන්න පිතාත්වෙනකොට අඹුව ගේ ඇතුළේ නාමින් තමයි ඉඳගෙන තියෙන්නේ. මොහන්තන්නේ ය දැනගෙන හිටේනෑ අද දවස නැත්තං ඒයේ ඒ ගුටිකාපු වෙලාවේ ඇය ඇදගෙන නාන්නට යනමයි කියන කාරණෙ. කොහොම තත් කාංශනගේ ඇතුළුණු වවාහම. පැනල කාන්තාව ඉ ඉපගැනගේලා ආලිංගන රංගනයේ දිලා තියෙනවා. නැත්තං ආදරේ උපරමින් බුක්්ටමිඳන ගමන් අර තන්කන්නා සුපුරුදු විදියට තමන්ගේ චර්යාාවන් ආරම්භ කරලා තියෙනවා. එවගේම කාංචනක මේ හැසරීම සම්බන්ධයෙන් දරාගන්න බැරිව කේන්තියෙන් හිටපු කාන්තාවගේ සැමියා නැත් අර නිල හිමිකාරයා, මේක බලාගන දරාගන්න බැරිතරං කේන්තියෙන් හිටියේ කාංචනක හෙලුපට්ටෙන් ඉන්නවා අල්ලගන්න. කොහොමිතත් අදාල පුද්ගලයා කාංචනව මේ විජෙට හෙළවැල්ලෙන්ග ිගාන්නටද්දී කෝමාරයේ එක පාර්ට පැනලා කාංචනගේ කනට ගහලා තියෙනවා. හැබැයි ඒ වෙලාවේ? කාචනව බේරගන්න ඒ හොර අඹුව දරන්න පුළුවන් සියල මත්සායන් දරලා තියෙනවා. මේ වෙනකොට අර අප අපි අහලා තියෙනවා මේ සාමානින් වැලෙහින්යෝ බහු පහුරර්ගාන විදි අන්නේ විදියට ඇය උත්සා කල්ලා තියෙනවා තමන්ගේ සැමියා කෝමහරි පහුර ාල පැත්තකට දන්න. කෝමතත් කාංචන සෑහන ප්‍රමාණිකට ගුටි කාලා තියෙනවා. හැබයි එහුට උදව් කරගන්න ආරක්ෂිකයට එන්න බැරි වෙලා තියෙනවා මොකද ඔහු ඉඳල තියෙන්නේ වාහන නමත්තන ගැරැජ්ජගේ. කෝමාමරි කාංචන රෙදි ඇඳ ඇද හෙළුවැැල්ලෙෙන් එලියට පැනලා යන්තන් සරම් කඩමල්ල ගැටගහගෙන එලියට පැනලගිහින් තියෙනවා. සමහරු කියන්නේ කාංචන මේ ගමන ඇවිල්ලා තියෙන්නේ ඒඒ හදීසිනීතියට චන්දයදීල පස්ස කියනෙන කාරණය. මොකද පාර්ලිමේචද අන්දන අර හොරු අදින කිට්ටකතමයි මිනිය ඇදගන ඉදලා තියෙනෙ. හොම ත් මිට් ෝර්ණනි පල්ලයට අවට පසේ සිකරටි රයා දැන ගැ තියෙනවා. කාංචන අම්බානකට කාලා ආවයි කියන කාරණී. ඕහොමේ තත් මිනිා ඉන් පාසේක් අර තමන්ගේ සිකරටි කාරයටට කියලා තියෙනවා. අපේරට ආරක්ික තත්වය බොහොම දරුණුයි විශෂම අපි වගේ ප්‍රබ්ුවරුන්ට දිගින්දිකටම කරදර සිද්ධනවා ඒනිසා අනිවාර්යම හදිසි නීතිය. දරුණු දියට යටටඒක් ප්‍රියාමක කරන්න ඕනඒ කියන කාරණි. අන්නන්නේ වෙලාවේ ඩැයිවර් පිටිපසෙන් හිනානා කියල තමයි, අපට ද තොරතුරු දුන්නාය කියන්නේ. ම තත්මිට් ර්ණ ංචනට කැමැතිවිජට කොට පයින්් අයිතියක් තියෙනවා? එක මේරටේසිවිල් වරද අපරාද වරදක් නෙමේ හැබයි මුන් තෙල්මාරු කරගන්න යන්නේ අපේ සල්ලි වලින්. මුන් මේ ගෑනු නඩත්තු කරන්නේ අපේ සල්ලි වලින් මේ ගෑනන්ට යට ඇඳුම ඉද ආරන් දෙෙෙන හැම රෙද්දම් මරන් දෙන්න අපේ සල්ලි වලින්. කොටිම මුන් කයිවාරු ගහන්න චැනල් නඩත්තු කරන්නන්නේෙත් අපි. ඒමනං මේ හාල් පාරු කාලකන්නේ තව දුරටත් නඩත්තු කරන අද නැද් කියනක අප අපෙන් ප්‍රශ්ණ කළියුතු වෙනවා මිටතුවනි ඔබත් මාත්තුනවෙන් සටන්කරපු සටන් සගේය බෞතරයක් දෙනා මේ වෙනකොට මේ කාලකන්නේ පාහර ආණ්ඩුව නිල නොවන ක්‍රමවලට අත්හඩංගුට ගනිමින් ඉන්නවා. සීල්ම නීති විිරෝධී ක්‍රියාවන් වේ යෙදවා. උන් සටන්කරේ අපි වෙනුවේ. ඒ නිසා අපිවෙනිින් සටන් කළ ඒත් සගයන් බේරගන්න. වගේම අපේ නිදහස තහවුරු කරගන්න. අපේ රටේ ප්‍රජාත්‍රවාද ඇති කරක් න් අපේ රටේ හෙට දවස දර්වට අනාගතයක් හදන්න අපි සියලම දෙෙන ඒවන්නව කැිව. නිිටනි අර් ජකල නම බෝවට සීපත් කරමින් මා ඔබෙන් සමුගන් ඔබ සැමට්ට ජය.